මට මේ බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි කියන්නේ මේ බුද්ධං සරණං ගච්ඡාමි කියන්නේ චතුරාරි සත්‍ය ධර්මය අවබෝධ කරගන්න එක ධම්මං සරණං ගච්ඡාමි කියන්නේ සෝවන් මාර්ගඵල ආදී මාර්ගඵල ලබන එක සංඝං සරණං ගච්ඡාමි කියන්නේ ආර්ය පුද්ගලයෙක් වීමද කියන එක පැහැදිලි කරගන්න කවුද ඔයාට ඔය කතාව කියනු කවුද කිව්වේ? ආරිතනාස් මම මේ ස්වාමින් වහන්සේගේ ධර්ම වෙනත් ස්වාමින් වහන්සේ නමකගේ ධර්ම දේශනාවකදී අහපු දෙයක්. ඔව් ඉතින් මොකද්ද චරණං? දැන් බුද්ධං මේක ඇත්ත වශයෙන්ම ත්‍රිපිටකයේ තියෙන්නේ මෙන්න මේ විදිහට නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං ගච්ඡාමි චරණං බුද්ධං. ගච්ඡාමි චරණං ධම්මං ගච්ඡාමි චරණං සංඝං චරණං බුද්ධං ධම්මං සංඝං ගච්ඡාමි ගච්ඡාමි කියන්නේ මොකද අදත් වැඩි භාෂාවේ තියෙන වචන ගච්ඡාමි කියන්නේ මං අනුගමනය කරමින් මේ පාරේ මග යනවා මොකක් කරමින්ද චර බව නැති කරමින් චරණ ධර්ම වලින් මිදී නිදහසේ චරණ ධර්ම කීයක් තියෙනවද? 15 චරණ ධර්ම. මේ කාමාවචර 5යි, රූපාවචර 5යි, අරූපාවචර 5යි. 5 රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංචස්කන්ධ. එතකොට මේ භව උදුරා දමන චේතනාවක් ඇතුව මේ චර භව නැති කරමින් මම ගමන් කරනවා. එතකොට ගච්ඡාමි චරණං බුද්ධං බව උදුරා දමන චේතනාවක් ඇතුව චර බව නැති කරනවා. 15 චරණ ධර්ම වලින් මිදී නිදහස් වෙනවා. කාමාවචර රූපාවචර අරූපාවචර. ගච්ඡාමි චරණං ධම්මං. හේතුඵල ධම්ම තමයි ධර්මය. හේතුඵල ධම්මට බහා ගලපමින් චර භව නැති කරමින් මම ගමන් කරනවා ගච්ඡාමි චරණං ධම්ම සංසාර සම්බන්ධයේ ගසා බිඳ දමන්නට ගච්ඡාමි චරණං සංඝං සංඝං කියන්නේ සංසාර සම්බන්ධයේ ගසා බිඳ දමන්නට මේ චර බව නම් කරන්න නැති කරන්න එතකොට මේ චර බව නැති කරන එක තමයි අපි මේ ආනපාන සති සමාධියෙන් කරන්නේ ඔය කාමාවචර රූපාවචර අරූපාවචරටම මේ මිනිසු බොහොම කැමති ප්‍රියයි මනාපයි. ඒකටම ඔබ පෘථග්ජන පුද්ගලයෝ කරන්නේ දැන් අපි සපත වෙනවා ගච්ඡාමි චරණං ධම්මං ගච්ඡාමි බුද්ධං ගච්ඡාමි චරණං ධම්මං ගච්ඡාමි චරණං සංඝං. මේක අපි කරන එක තමයි මේ චරණං චරණ ධර්ම සම්පූර්ණ කරන. මේ ඔබ සියලු දෙනා පෘථග්ජන පුද්ගලයෝ චරයි. කාමාවචර රූපාවචර අරූපාවචර අධ්‍යාන ලැබෙන මිනිසු අරූපාවචර මේ අනික් මිනිසු කාමාවචර රූපාවචර ඒ දෙකෙන් මිදී නිදහස් වීමට තමයි අපි මේ ආනපාන සතිය සමාධිය වඩන්නේ මේ මග අනුගමනය කරන්නේ ගච්ඡාමි චරණං මේ චර ධර්ම වලින් මිදී නිදහස් වීම චරණං ඒකයි මේකේ දැන් අපි ඔය දැන් මේක අර පටලවාගෙන කණපිට හරවගෙන ගච්ඡාමි චරණං ධම්මං තමයි දැන් මාගදී භාෂාවෙන් මේ පැත්තින් නම් ගච්ඡාමි චරණං ධම්මං සිංහල භාෂාවෙන් පේනකොට තියෙන්නේ බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි මේ නමුත් මේක තියෙන්නේ ගච්ඡාමි ත්‍රිපිටකයේ තියෙන්නේ නත්ති මේ සරණං අඤ්ඤං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං ගච්ඡාමි සරණං බුද්ධං එහෙමයි තියෙන්නේ ගච්ඡාමි චරණං බුද්ධං කියන එක මේ පැත්තේ නම් මේ පැත්තේ සිංහලෙන් කියනකොට මේ පැත්තට එනවා මෙහෙම කියනවා ඉතින් ඒක නිසා බුද්ධං සරණං ගච්ඡාමි බුද්ධං සරණං ගච්ඡාමි ඊට පස්සේ සිංහලට පරිවර්තනය කළා බුදු සරණයි ධම් සරණයි සංඝ සරණයි කියලා වැරදියට පරිවර්තනය කළා මේ චර බව ගැන කිසිම හැඟීමක් දැනීමක් නැහැ දැන් අර පන්සලේ තියෙන බුදු පිළිමේ සරණ යනවා පන්සලේ තියෙන පොට්ටික ධම්මං සරණං පන්තලේ ඉන්න හාමුදුරුව සංඝං සරණං මොන විකාරයක්ද විහිළුවක්ද මේ කරන්නේ කියලාද මේ චරණ ධර්ම වලින් මිදී නිදහස් වීමක් ගැන කිසිම කෙනෙකුට දැනීමකුත් නැහැ තේරුමකුත් නැහැ
මේ කාමාවචරව යනවා රූපාවචරව යනවා අරූපාවචරව යනවා. ඔබ වහන්සේ නිරෝගී සුවය අධිෂ්ඨාන.